රෑට ඔන්න ඔයිස් කරන ඔයිස් කරලා ඔය සින්දු ටික කොහොමරි ගලපගෙන වහදාගෙන දැන් මේක ජනප්‍රිය කරගන්න එපා. මම එතකොටත් මම ක්ලාස් යනවා. එතකොට ඖෂධ සර් එක්ක පොඩි පොඩි හොටෙල්ස් වල පොඩ පොඩ ගිහිල්ලා වැඩ කරද්දි මම දැන් ගිහිල්ලා දැන් රෙකෝඩ් කළා. දැන් අපි ඔක කැසට් එකකට හදාගෙන කැසට් ටිකක් කඩේට දාලා ඩබල් ඩෙක් එකට දාලා කැසට් කෑලි 20ක් විතර ගහගෙන බෑග් එකේ දාගන්නවා. මම දාගෙන යනවා මම බස් එකට ගිල නැගලා යනවා. බස් එක ආවා කොහොමද මල්ලි. එතකොට මම අඳුරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය මිනිස්සුනේ අපි කවුරුත්. බස් එක යන ගමන් මං කියනවා අයිය කැසට් එකක් තියෙනවා මේ. එතකොට අර දෙන කැසට් දානවා බස් එකේ එක එක්කෙනාගේ කැසට්. දැන් පුන්සිරි අයියගේ කැසට් තියෙනවා, ජෝතිපාල මහත්තයාගේ කැසට් තියෙනවා. ඔව දානකොට ආස කට්ටිය දුන්නම අපි මේ ඩවි මහත්තයා මේක දානවා. දාලා ඉතින් අහගෙන යනවා. ඉතින් කට්ටිය කියනවා මමත් මේක අස්සෙන් දැන් රින්ගිලම් පොඩි නේ. එතකොට මමත් අස්සෙන් රින්ගිල මේ කැසට් කාගේද මේ මොකද්ද නෑ මේ පස්සෙන් එක්කෙනෙක් දුන්නා මේක දාන්න කියලා. නෑ නෑ ඕක ඕනේ නෑ කියලා විසි කරන උඩින් මම දැන් අර කහුලන්න ආයි පස්සට ගිහින් බස් එක ෆුල්නේ දෙවෙනි කැසට් එක අදින හැදලා ආයි දෙනවා මේ අයියේ මේ මම පොඩ මූණ පේන්නේ නැහැ. ඉස්සරහින් ඉන්නකට කවර් වෙලා මේ කැසට් එකක් තියෙනවා අයිය දාන්න කියලා දුන්නා. කාගේද මේ මොකද්ද නෑ ඔක අලුත් එකක් අයිය දාන්න. මේක මේ සින්දු වගේක් තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා ඔන්න දානවා. ඔක යන්න ඔන්න දැන් ප්ලේ වෙනවා. දැන් දැන් මට දැන් බයයි මේක ප්ලේ වෙයිද නැද්ද දන්නෙත් නෑ. දැන් ඊයෙ ගහපු එක ටෙස්ට් කළාද දන්නෙත් නෑ අයියා මේක දුන්නේ කියලා. කොහොම හරි ඔක දැම්මා දාන ගමන් ඔන්න සින්දු ටික දැන් ප්ලේ වෙනවා. ලේන ගා දැන් ඩ්‍රයිවර් මහත්තයත් තට්ටුවක් දදා එහෙම නිකන් පොඩි කිල් එකේ වැඩේ යනවා. දැන් යන ගමන් මගක් හරියට ගියාම දැන් නැගලම යනවා මේක. දැන් මේ කට්ටිය ඔක්කොම බලනවා. ඉතින් ඉතින් වහන කවු කාගේද මොකද දන්නේ නැහැ පස්සෙන් ආවේ මම දන්නේ නැහැ. ඕම ඕම කැසට් එක දැන් ඩ්‍රයිවර් මට දෙන්නේ නැහැ කැසට් එක. දැන් නෑ නෑ මල්ලි ඔයාලට දෙන්න ඕනේ. බෑලා යන්න මේ සල්ලි ගන්න එපා. මේ මල්ලිගෙන් ඔයා බෑලා යන්න මේ මොන කැසට් දවා යන්න කියලා එළවනවා. මම එන ෆිට් එකේත් දැන් යන්න බඩු හරිනේ. දැන් මේක මාකටින් දැන් මේ දැන් දැනට යන මාකටින් නෑ. මට මේක ජනප්‍රිය කරගන්න ඕනාව තිබුණේ. ඊට පස්සේ මම දැන් අද යන්නේ එක බස් එකනේ. දැන් හෙටේක නගින්නේ නැහැ. අහු වෙනෝනේ වැඩේ. අනිත් බස් එක නම් පොඩක් කලින් යනවා ක්ලාස් යන්න මං ගිහින් ඉන්නවා රයිට් එක ඊළඟ බස් එක වරෙන්කෝ කියලා. එතකොට ඒකට නගිනවා. නැග්ගම ඒක සෙට් එකක් නැහැ. හරි. ටක් ගාලා බහිනවා ඊළඟ හෝල්ඩ් එක. බහලා පයින් එනවා ආපහු ස්ටෑන්ඩ් එක. අයලා ඊළඟ ඊට පස්සේ ආපහු ගමන් නගින්නේ නැහැ. සෙට් එකක් තියද බලනවා. දෙන්න බැහැ. සෙට් එක නැග්ගම ලැගල වැඩක් නැහැ. ආයි නැග්ග ගමන් අර සෙල්ලමයි කොන්දොස්ත නගිනකොට ඒ මොන කොහෙද යන්නේ කියලා. මම ආයි ගිහිල්ලා ආයි දුන්න ගමන් අර විදිහටමයි. අර ජරා කැසට් දාන්නේ නැහැ ඒ කාලේ. අර හෙඩ් එක සවුත් වෙනවා එන ප්‍රශ්නනේ. ඒකත් අරෙන් මෙන් විසිකල හිටිකම එළියට තිසි ගන්නවා. මේ මොන වලදයක්ද කරදරයක්ද කියලා ඊට දව තව එකක් අදිනවා. පස්සට යන්නේ දෙලව. දීලා ඒකේ ප්ලේ කරනවා. ඔහොම 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 මුළු දික්වැල්ලම ওই සින්දු ඇහෙන්න ගන්නවා. ඊට පස්සේ මේ බස් එක යනවා සිරිපාද ට්‍රිප් එකක්. සිරිපාදේ ගිහිල්ලා මම යනවා සිරිපාදේ නිකන් යාළුවොත් එක්ක ඇවිදින්න යනවා. අන්න මගේ කැසට් එක මට ඇහෙනවා සිරිපාදේ. මම බැලුවා දැන් මේක කොහොමද. ඊට පස්සේ අපේ කඩේටම එනවා. හැබැයි තාම ගායකයා දන්නේ නැහැ. නෑ තාම දන්නේ නැහැ. දැන් කැසට් කවරයක් නැහැ නේ. නෑ නේ. එතකොට දැන් ඔක ජනප්‍රිය වෙලා යනකොට දැන් මට කියා ගන්න බෑ මගේ කියලා මේක.